Tutti, adesso. මහනුවර හන්තානේ ජාතික අධ්‍යයන ආයතනයේ මූලික අධ්‍යයන ආයතනයේ මගින් මීට අවුරුදු 4කට පෙර ආරම්භ කරන ලද විදුනන හවුල මගින් විද්‍යා විෂය ප්‍රචලිත කිරීම අරමුණු කරගෙන කෙටි පණිවුඩ සේවාවක් ඒ තුලින් විද්‍යා දැනුම විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ලබා දීම සඳහා ස්ථාපනය කළ තිබුණ වැඩස්ථානයේ 10 වැනි පණිවිඩය යැවීම සඳහා අද මේ අවස්ථාව තෝරා ගැනීම. මම හිතන්නේ මේ හවුල මේ වෙන විට 3000කට අධික පිරිසක් සම්බන්ධ වෙලා සිටිනවා. නිරන්තරයෙන් ගනුදෙනු කරනවා ඒ සමග මේ තුලින් සාමාන්‍ය ජනතාවටත් විශේෂයෙන්ම පාසල්වල විද්‍යා විෂය ධාරාව හදාරන සිසුන්ට සහ අනෙකුත් සිසුන්ටත් ඉන් ඔබට මේ විෂයට කැමැති විවිධ පරීක්ෂණ සිදු කරන අයටත් විද්‍යාව ක්ෂේත්‍රය තුළ විවිධ විෂයන් යටතේ දැනුම සහ නවීන තාක්ෂණික දියුණුවත් එක්ක ඇති කරලා තිබෙන දැනුම ලබා දීම සඳහා නිවැරදිව ලබා දීම සඳහා මේ කෙටිපණිවිඩ සේවාව ඇති කරලා තිනවා. අපි දැනගත් ආකාරයට මේ කලාපේ ලෝකේ මේ කලාපේ රටවල් අතරින් අපි තමයි මේ ජාතික මූලික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන ආයතනයේ මගින් තමයි මෙවැනි වැඩසටහනක් ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා තමයි 10 වැනි පණිවිඩය යැවීම සඳහා යොදාගත්තේ. ඒ සඳහා මට එවලා තිබුණා විද්‍යා දැනුම ලබා දීමේ වැඩසටහන් තුනක්. ඒ තුනෙන් මම තෝරගත්තේ කූඹියෙක්. ඕනෑම උත්සක ඉඳලා බිමට පතිත වීමේදී කූඹියාට කිසිදු හානියක් නොවි වැටෙන්නේ ඇයි කියන සරල ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දීම. මම දැන් අද උදේ තමයි ඒක කියවි මට දුන්නාම ඒ කියවපු ආකාරයට කූඹියා පහළට වැටෙනකොට සුළඟ මගින් ඒකේ ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇති වෙනවා. ඒක කූඹියාගේ බරහ සමාන වෙනවා අනිත් පැත්තෙන් එන ප්‍රතිවිරෝධී බලවේගය. මේ දෙක එකට සම්බන්ධ වුණ හැම පස්සේ කූඹියාට කිසිම හානියක් නොවි බිමට පතිත වෙන්න පුළුවන් කියන එක තමයි මම සරලව තේරුම් ගත්තේ ඒතු විච්ච සටහනෙන්. හරිද? ඉතින් ඒක විද්‍යාවේ මූලික සිද්ධාන්තයක් පදනම් කරගෙන තමයි ඒ පිළිතුර සපයලා තින්නේ. ඉතින් දැන් මේක කෙනෙකුට ඉතාම සරලව සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කම තියෙන කාරණයක්. ඉතින් මේ ආකාරයෙන් එදිනෙදා ජීවිතයේදී අපි භාවිතා කරන ආහාර ද්‍රව්‍ය උපකරණ මේ සියල්ලම විද්‍යාත්මක හා තාක්ෂණික සංවර්ධනයේ ප්‍රතිඵලයක් හැට තමයි අපිට ලැබිලා තියෙන්නේ. මූලික විද්‍යාත්මක සිද්ධාන්ත ඒ තුලින් ඇති කරනා වූ පරේෂණ ඒ පදනම් කරගෙන තමයි මේ නව නිර්මාණ සහ මේ සියල්ල බිහි වෙලා තියෙන්නේ. හැබැයි බොහෝ වෙලාවට හුඟ දෙනෙක් ඒ පිළිබඳව දන්නේ නැහැ. නමුත් ඒවා භාවිතා කරනවා. ඉතින් ඒක නිසා මේ විද්‍යා විෂය ප්‍රචලිත කිරීමේ එක අවස්ථාවක් හැට තමයි සැලකන්නේ. ඒ සාමාන්‍ය ජීවිතයේ දිනදා භාවිතා වෙන එහෙත් අපි නොදන්නා එහි තිබෙන්නා වූ විද්‍යාත්මක මූලධර්ම මගින් ජනතාව සහ විශේෂයෙන්ම පාසල් ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මේ වැඩසටහන කරලා තියෙනවා. ඉතින් අද මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම හන්තානේ මූලික අධ්‍යයන ආයතනය දැන් වසර 4ක් තිස්සේ ක්‍රියාගෙන එන මේ වැඩපිළිවෙලේදී විදුනන හවුල තවත් ශක්තිමත් කිරීම සඳහා 10 වැනි පණිවිඩය මේ ආකාරයෙන් සමාජගත කිරීමට අවස්ථාව ලැබීම ගැන අධ්‍යක්ෂක දෙන්නතුමාටත් ඒ වගේම මේ ව්‍යාපෘති භාරව ආචාර්ය කුමාර තිලකරත් මහත්මියටත් ඒට සහය දුන් ශිෂ්‍යින් සහ විද්‍යාඥයින් ඇතුළු සියලු දෙනාටත් ස්තුති වෙමින් මගේ වචන සල්පය අවසන් කරනවා.